Planeta FM. Ravana. අපි පසුගිය මහා රාවණ වැඩසටහන් වලින් හෙළ ඉතිහාසය හා සම්බන්ධ බොහෝ දේ සාකච්ඡා කළා. ඔබට මතක නම් අපි කතා කරපු දේවල් දැන් එතනින් එහාට යන්න අපට පුළුවන්. හොඳට මතක තියාගන්න. මම තවමත් ඔබත් සමග රාවණ රජුගේ ජීවිතයේ මුල ඉඳන් අද දක්වා කතාව පිළිවෙලින් කියන්න පටන් ගත්තේ නැහැ. එහෙම පටන් ගත්ත දවසක තමයි ඔබට බොහෝ අයගේ නම් ගම් ඒ අය කළ කී දේවල් අද තත්ත්වය මොකද්ද කියන එක වගේ බොහෝ දේ දැනගත හැකි වෙන්නේ. රාවණා තවමත් මේ විශ්මිත ඉතිහාසයේ ඔබට ගෝචර නොවුණු වටිනාකම් මතක් කරලා දෙන එක විතරයි මම කරමින් ඉන්නේ. කාගේ හරි ජීවිත කතාවක් අපට අවශ්‍ය වෙන්නේ ඒ පුද්ගලයා ගැන දැනගන්න කියලා නම් ඔබ තවමත් හිතාගෙන ඉන්නේ නැහැ. ඔබට වැරදිලා. කිසිවෙක් හෝ කිසිවක් පිළිබඳව දැනගත යුතු වෙන්නේ ඒ කතාවේ ඔබේ නියෝජනය මොකද්ද කියලා කියන්න පුළුවන් නම් විතරයි. මම මහා රාවණ රජු ගැන ඔබට කියන්නේ මේ ඉතිහාසයේ ඇතුලේ ඔබේ නියෝජනයක් තියෙන නිසායි. මම එතෙන්ට හිමීට එන්නම්. දැනට අපි මේ ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරමු. එතනින් පස්සේ මම ඔබ ගැන වෙන වෙනම හෙළිදරව් කරන්න. ඔබට එය අවශ්‍ය නම් පමණක්. රාවණ මේ ලෝකේ ඔබත් මමත් නොදත් අපට විශේෂ නො වූ බොහෝ දේ තිබෙන බවයි සත්‍ය. අපි හැමෝටම මේ ජීවිත කාලයේදී විශේෂ වන ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව අපි ලෝකය ගැන හොයන්න ගත කරන කාලය වගේම මහන්සියත් සාපේක්ෂ වශයෙන් අවම නිසායි. මොලේ ධාරිතාවෙන් අප ප්‍රයෝජනයට ගන්න සියයට ඉතා අඩු ප්‍රතිශතයක්. යුගයේ මහා දාර්ශනික ඇල්බර්ට් අයින්ස්ටයින් පවා ප්‍රයෝජනයට ගත්තේ ඔහුගේ මොලේ ධාරිතාවෙන් සියයට පහකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඔබට මේ භාවිතය සියයට සියයක් කරගන්න බැරිද? සියත. හදිසිය හරි මේ භාවිතය එහෙම කරගත්තොත් ඔබේ ස්වරූපය මොන වගේ වෙයි කියලාද ඔබ හිතන්නේ? අඩුම තරමින් ඔබ අන්තර්ජාලයෙන්වත් විශේෂ දැනුම් පද්ධති සහිත මිනිස්සු ගැන හොයලා බලන්න. ඒ අයත් Tamange මොලේ බොහොම අඩු ප්‍රමාණයක භාවිතයන් කළ අය. හැබැයි අපට සාපේක්ෂව එය ඉතා විශාල භාවිතයක්. සාමාන්‍ය මිනිසෙක් Tamange ජීවිත කාලය පුරාවටම ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙලා මොලෙන් 100ට 1ක වගේ ප්‍රතිශතයකින් පමණයි වැඩ කටයුතු කරන්නේ. මේ රටේ සිය දිවි නසා ගන්න මිනිස්සු ප්‍රමාණය, දිනපතාම මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වුණු මිනිස්සු ප්‍රමාණය, අනියම් සම්බන්ධතා, මිනිමැරීම් ආදිය කරන ප්‍රමාණය බැලුවම 100ට 1ක්වත් මොලේ භාවිත නොකරන කී දෙනෙක් ඉන්නවද කියලා ඔබට හිතේවි. මොලේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඇයි මොලේ හිස් කබල ඇතුලේ පිහිටලා තියෙන්නේ කියන එක ගැන. අපි ඒ පෝෂණය කළ යුතුද නැද්ද කියන කාරණය අපි වෙනම සාකච්ඡා කරමු. කොහොම වුණත් අපි එහි මතක රැස් කරගෙන සිටින බව දැනට ඔබ දන්නවා. මේ මතක තමයි ජීවිතය පරදවන්නේ දිනවන්නේ. ඒ වගේම අඬවන්නේ සිනහ ගන්වන්නේ. ඒ නිසා මතකය සුළුපටු නැහැ. රාවණා ඔබ යන්නේ සියල්ල අතහරින නිවනට නම් ඔබට ඔබේ මතකේ නැති ප්‍රයෝජනයක් නැහැ. සියත FM. ඒත් ඔබ තවදුරටත් මේ සසර ගමන යන්න හිතන් ඉන්නවා නම් මේ මතකය ඉතාම වැදගත්.
පූර්ව භව පිළිබඳව දැනගන්නත් මේ මතක ඉතාම වැදගත් බව මම ඔබට මතක් කරන්න කැමතියි. ලෞකික ජීවිත ගත කරන හැමෝටම මතකයේ අත්‍යවශ්‍යයි. කොටින්ම කුඩා දරුවෙකුට පාසලේ විභාගය සඳහා සාර්ථකව පෙනී ඉන්නත් මතකයේ අවශ්‍ය බව ඔබ දන්නවා. මොලේ ඔබේ මතක ගබඩා කළ හැකි ප්‍රමාණයේ සීමාවක් හොයාගන්න බැහැ. ඔබට මොලේ ඉඩ නැතිනම් විශ්වය තුල වෙනම ස්ථාන තන ඔබේ මතක ආරක්ෂිතව ගබඩා කරන්නත් පුළුවන්. එහෙම කරන්න පුළුවන් ක්‍රම අප සතුව අදට පවතිනවා. මේ මතකය ජලයට තිබෙන බව මම ඔබට කිව්ව මතක ඇති. ඔබ මේ වනතුරුත් කල්පනා කරන්න ඇති කොහොමද ජලයට මතකයක් තියෙන්නේ කියලා. මම ඔබට පසුගිය සතියේ ඒ සඳහා ක්‍රියාකාරකම්කුත් කියලා දුන්නා. ඔබ එය අත්හදා බලන්න ඇති කියලාත් මම විශ්වාස කරනවා. වතුර වීදුරුවක වතුර එක්වරක් චලනය කළ පසු දෙවැනි වර මොන විදිහට උත්සාහ කළත් ජලය චලනය වෙන්නේ පෙර මතකයට අනුව බව මම ඔබට කිව්වා. දැන් අපි මේ කතාව මෙහෙම විසඳගනිමු. මිනිසාගේ ශරීරයේ 90%ක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ජලය. අපට පෙනෙන මායාකාරී ශරීරයේ ඇති කෙස් මස් සම් නහර වෙනහළු හෘදයේ වස්තුව අස්ථි ආදී සියල්ල නිර්මාණය වීම සඳහා ජලය හේතු වී ඇති බව ඔබ දන්නවා. ඒ වගේම ලෝකේ ජීවය ඇතිවීම උදෙසා ජලය අනිවාර්ය සාධකයක් බවත් ඔබට මම මතක් කරන්න කැමතියි. මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ සියලුම ජීවි නිර්මාණය වීමට ජලය අත්‍යවශ්‍ය බව. මොකද ලාවාවල ජීවය ගොඩනගාගත් ජීව විශේෂත් මේ විශ්වය තුල සිටින නිසා. ඔබේ ශරීරයේ ජලය අඩුවන තරමට ඔබේ මතකයේ අඩුවන බවයි සත්‍ය. ඔබේ මතකයේ පමණක් නෙවෙයි, එහි ප්‍රතිඵලයක් විදියට ශරීරයේ ක්‍රියාකාරීත්වයත් අඩපණ වීම ආරම්භනවා. අවසන් වශයෙන් ඔබ ක්ලාන්ත වීම හෝ මරණය සිදුවීමත් ඉන් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල අතර තිබෙනවා. ජලය කියන්නේ මුළු ජීවිතේම කියලා හිතුවත් වරදක් නැහැ. ජලයේ අගය කියන්න මම මේ වැඩසටහනේ කාලය නාස්ති නොකරන්නේ ඔබට ජලයේ වැදගත්කම ගැන අවබෝධයක් දැනටමත් තියෙන බව මම දන්න නිසායි. ඔබට අවශ්‍ය නම් ඔබේ මතකය ඉතා හොඳින් පවත්වාගෙන යන්න ඔබ කළ යුතු වෙන්නේ ඔබේ ශරීරයට ගැළපෙන පරිදි ජලය පානය කිරීම පමණයි. එය ධාරණ ශක්තිය ලබා දෙන මන්ත්‍රවලින් බලගැන්විය හැකි නම් වඩාත් යෝග්‍යයි. ජලය ධාරණ ශක්තිය ඉහළ නැංවීම සඳහා මන්ත්‍ර මගින් බලගන්වා භාවිත කිරීම සිදු කළ හැකි දෙයක්. ඇතැම් දියැලි හෝ වැව්වැනි ජලය රජ කරන ස්ථානවල එකම තැන වසර ගණනාවක් සිට මිනිස්සු බිලිගන්න බව ඔබ අහලා ඇති. එහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔව්, ඒ ගැන වගේම ධාරණ ශක්තිය උදෙසා ජලය බලගැන්විය හැකි මන්ත්‍රයක් හෙට දවසේ මහා රාවණා වැඩසටහනේ මුණ ගැහිලම හෙළි කරන මම සූදානම්. මීට සහස්‍රමුඛ රාවණා.